නමුතස්ස භගවතුෝ වරහතුෝ සම්මා සම්බුද්දස් ඒ භාග්‍යවත්තුූ වරහතු මාගේ ගෞතම නම්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයවේවා සැදැබර ගුණගරු පින්වතුනි තුල් ලෝකයක් සනසා වදාල සාන්තිනායකමාමෑණ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ අදත් අපි අපේ ජීවිතතා ලෝකමත් කරගන්න ජීවිත වැරදි අඩුපාඩු හදාගන්න ජීවිතය යහපත් කරගන්න සංසාර දුකාවබෝධ කරගන්න පුළුවන් වෙන ආකාරයේ බණඩංගිත් තක්ක අහලා ජීවිත සැනසීම ලබාගම්. ටරිින්ගතුනි අපි මේ ලෝකට ආවේ කකා බිබී සැපසම්පත් හොය හොයා නොලැබෙන සැපසම්පත් හොය හොයා ලැබිච්ච සැපසම්පත් ආරක්ෂ කරකර ජීවත් වෙලා මැරලයන්න නෙවෙේ. මනුස්සෙක් ගත්තහම මනුස්සෙක් කරන්නේ ඉපදිලා වැඩි මහල් බවට පත් වෙලා රස්සාල් කරනවා ගෙවල් දුරුවල් හදාගන්නවා කසාද බඳිනව දරූ හදනව ඉටවච දරූ මත්ති අහිනවා හොම ඉන්ඳලා වයිසට ගිහිලා ලෙඩවෙලා මැරලයනු. අපිද ගොත්තනක ඉඳදල තිරිසන් ලෝකිට ගියොත් තිරිසංගත සත්තුත් කොහෙට හරි වෙලා වැටිලා ඉන්නවා එයාලගේ පරම්පරාව බිහි කරනවා ඒවගේම තම යාලත් කනුවබුණනවා මොනෝ හරි දෙයක් හොයාගෙන කනවබුණනවා යා ජීවි තාරක්සා කරගන්න ඔයාලත් ලිඩ වෙනවා දුකට පත් වෙනවා ඔය සට යනවා මැරල යනු එතකොට මේ දෙගොල්ලගේ වෙන සක්ති නොද කියල බලන්න පින්වතුනි ඔබෙත් ඒ අයගෙත් වෙනසා එතකොට ඒ දෙගොල්ලම කවුරුත් මේ දේ කරනවා බෞද්ධය වේවා අන්‍යාගමිකයිවේවා කවුරුත් මේ මේ කටයුතු ටික කරනවා හැබැයි එතන වෙනසකට තියෙන්නේ මනුස්ස ලෝක කියලා කියැනෙ සුගතිය මනුස්ස ලෝක කියන්නේ සුගතියක් ඒවගේම බුද්ධිමත් අය ඉන්නේ කල්පනා කරලා දෙයක් කරන්න පුළුවන් අයින්නේ අ තිරිසන් ලෝක වගේ නෙවේ එදකටා අපි තිරිසන් ලෝකට වැඩි ගොඩක් උසස් වන්න ඕනෙන ගමනවිමන කතාග වැඩපිළිවල හැම දෙයක්ම නේද නමුත් අපේ එහෙම එකක් එහෙම එකක් තියනවද කියලා සමහට කල්පනා කරල බන්නකොට නෑවගේ දැන නැද අපි කරන්නේ ඉගෙන ගන්නවා ඉපදිලා ඊට පස ූත් මහත් වෙනවා ඊට පස්සේ මේ කොහෙුද වෙන රූපකට මේ අසූචි කලයවලට රැවටිලා එක යන අසූචි කල දෙකක් අසූචි කල දෙකට රැවටෙනවා තමන්ගේ අසූචි කලේ ගැන හොදාකාරුවම දන්නවා දැන දැනත් ඒ වගේම අසූචි කලේකට රැවටෙනෝ ඒ අසූචි කල දෙක ටිකක් කර රූප දෙක වෙනස් විතරයි එක ැන බාහිර රූප දෙක වෙනස් පිරිමි කාන්තා අර වෙනස නිසා රැවටිනවා ඕක තම ඇතාාර්ථතයේ තොට හෙම ැවටිලා ඉට පස් ඒ දෙන්න එකතුවෙලා තවාසූචි කල බිහි කරලා ඒ අසූචි කල ගොඩක් වෙනුවෙන්ම දුක්විදිනවා. හිතන්නක මේ ශරීරය මොනවද තියන්න කියලා පංවතුනි මේකමකම් බටයක් වගේන ඉස්සරහ පැත්තෙන් ඕන දෙයක් ඇතුල් කරන්න පුළුවන්. ඒකට අපි ඕර නමක් කියලා ඒසාමාන්‍යෙන් එකඒ කෑමෝ වරග නම හදලා සාමාන්‍යින් ගත්තත් පාම් පිටි පොල් තෙලුයි සීනී මේ තුන කවලංකරලා ඒකට නමක් හදනෝ අපි කියීමකු වැලි තලප කියනවා. එදකොට ඔන්න වැලි තලපෝ ොට අලුව කියල ගන්නකෝ. ඉටවස අලු ෝල තීනෙත් මනුවද සීනී පිටි කොකිස් කියලාගන්නකෝ කොකිස් එක තියෙනෙමනොවද පිටි තෙලුයි කැවුම් කියලාගන්නකෝ ගල තියන්නේ පිටි තෙලුයි සීනි. එදෝට මේ එකම ජරාවකට එකන ඇත්තටම ලෙඩ ගොඩක්න සීණි කියන්නේ දිය වැඩියා වැහැදිනවත් ස්තේල් කියන්නේ කොලොස් ටරෝල් පාම් පිටි කියන්න පෙසර. යතකොට මේ එකම ලෙඩ තුළක් එකට කරලා නං හදහද කලුවෝ. එතෝට හැමදේම මොන නම දැම්මත් මොන විදිහට හැදුවත් ඉස්සරහා මුයින් අපි ඇතුල් කරාට, ගුවන් පල්ලන්නේ හැට ගියහට පස්සේ මේ ආමාසත් එක්ක මේ කේලත්ෙක් එකතු වෙලා පිත්තාසසිත් එක ඒකෙන් නිකුත් කරලා දෙන දේවත් එක එකතු වෙලා මේක රෝල් වෙලා හොඳ පිරිසිදු කක්ක ගොඩා කෙලියට යනවා. ඕකනි කරන්නේ මේ බාහිර ලෝක අපි මේ ඇත යතාර්ථය කතා කරන්නේ නෙ එදොට මේකන අපි කරකරන්නෙමි එතකොට එහෙම කරන අසූචි කල කියලා කියන ඇස් දෙකින් ගත්තොත් බ් කඳුලු සිනි ගන්ධ හයෙන් ගත්තොත් හෝටු කටින් ගත්තත් කුණු කෙල්ල කෙල්ල එතකොටට කල්ලා කන්දක ගත්තොත් කලාන්දුුරු බලන්ඩ මාසකට සැරයක් ටිසුව කරේ සුදුරෙද කරේ ලස්සට රෝල් කරලලා කනයඇතුරට දාලා චුට්ටක් කරලා ගන්න බාඩ් එලෙට පොඩ් ඩකිම් බල බලන්නකු එතකොටට කනකාරඩු හීළඟට තමයි මේ රෝමකූප ගාන දාඩිය වැැක් කරෙනවා උරුුණු තෙල් ට මේ තන්න කරම මේ සදීරය කොතනකවත් නැහැ පින්වතුින් පිරිසිදු දෙයක් ගන්්ඩ ඒකයි භාගතුරාහස දේශනා කරේ නවදුරකින් අසූචි වැගිරෙන මේ අසූචි කලයක් බඳුව සරීරය මාගේ දෙපතුළෙන්වත් ඉස්පර්ස කරන්න මං කැමතනය කියලා මාගන්දයට කිවේ එක කිව් හම මෙයා යින්ති අරගෙන බුදුරජාණාකින් පලිගත්තන්නේ ඒතමයි මෝඩකම කට අද අපි මේවා ධර්ම දේශනාවට කළාට අනාගත පිරිසට. එකන දැ මේ වැඩිමාලු කෙනෙක් මේ බණටික අහනවනම් ඔබේ දරුවනෙ වෙයි ඔබේ දරුව කසාද බඳල දරුවේ බිහිරු දසෙනවනි. අන්න ඒ අනාගත පරපුරට මේවා කියන්න ගියොත් ගල් ගහනෝ. ඒ තරමට මේ විච්චූරණ මානවේස ලෝක මේ අසූචි කලවලට පිස්සුවත් වැටින විදිහ වැඩ කරලතියෙන්. හැබැයි අපි, පොදු වැසිකෙලියකට ගිහිම් බලන් ඩෝන එක තියෙන අපිරිස්තු බව අපි කවදාවත්ඒකට නොගිහින් ඒ අපි දන්නේ ඒවගේ තමයි කෙනෙක් කෑමකාල රස වන්දට පස්සේ තම යාට එක රසේ ගුණනරක තේරෙන්නේ එතකොට මේ අසූචි කලෝල තරම තේරෙන්ද ටිකක් කල් යනම අප පින්මුතුනි ඉති අන්න ඒවගේ අසූචි කලයක් තියාගෙන තමයිර මුලින් කිව්ව විදිහට ඒ ටික කර කර ඉන්නවා. ඊට පස මැරලෑනෝ මැරල යන්නේ කොහටද සතරාපායට ඇයිඒ එම සතරාපායට යන්න හේතුව රාසූචි කලයකට ආසකරපු නිසා එතු අසූජි කල ගොඩක් තියනවන්නේ අම්මතාත්තා සහෝදරයෝ නෑදෑ පරම්පරාව බිරිද සැමියා දරුවෝ ඉඩ පස මේ අසූචි කළලා ටික පරිහරණය කරන දේ පොලත්ති න ඉඩකඩං ගෙවල් දොරුවල් යානවාහන බඩුමොට්ටු ඇඳුම් පැළඳූ රත්තරම් බඩු මේවා දැ මෙන්න මේ බන්ධන පහ මෙන්න මේ බන්ධන පහ නිසා තමයි අපායට යන්න එනතම් ඔබ හිතන වෙතිෙන ඇයි අප අපායට යන්න මල්ල කියලා මේ බන්ධන පහ වටේ තමයි ඔබ කැරකීම මේ බන්ධන පහ නිසා තමයි ඔබ පව් කරගන්නේ. මෙන්න ප පස් දෙනා මැද මැදිවෙච්ච ඔබ මේ පැත්තෙන් දෙමවපියෝ මේ පැත්තෙන් දරුවෝ මේ පැත්තෙන් බිරිඳ මේ පැත්තෙන් සැමියා මේ පැත්තෙන් ඥාතියෝ මේ පැත්තෙන් දේපොල ඔබ ඉන්න මැද ඔන්න දෙමවපියෝදයක් කිව ගමක් ඔන්න ගැටෙනවා දැ මේ පස් දෙනා එක වෙලා ඔබට ගල්ලින් ගහනු. මොනවද ගහන ගල් රාග දවේස මෝහ මේ ගල්ලලින් ගහනෝ. ඔන්න ඒ දේශ සහගත වෙන සිතුවිල ගැන ඔන්න බිරිඳ කියීන දෙයායන්නේ. ඔන්න ඔබට දේසේ හටගත්තා අන්න බිරිඳ ගැහත් දේශේ නැමැති ගලකි. හැබැයි දේශය නැමැති ගලින් ගහන්ඩිස්සල් ඔබට ගැහවි රාගගේ නැමැති ගලින්. ඒ ඇස් දෙකට හමේ පාටට හැඩට කතාවට තමයි රැවටුනේ හැබැයි ඔබේ අසූචි කලේම තමයි දැන්ඒ අසූචි කලේ ඔබෝ රවට්ටල ජෝකම ගණ්ඩ සැමියටත් එක්කනෙව අරභය නෙවේ මේක කියන්න. දැන්ගන්න දේශසාහගත ගල්ලින් ගහනෝ දැන් ඔබට තෙක්කේන් තියනවා. කේන්ති ගට පස්ස යන්න පව් කරගන්න දේශය කියලා කැනෙ යාකිරේ වෛරෙන් ඉන්නේ කියන දෙහන්නේ එදෝට හරයත් එක ටිකර කර තව ගල්ලොලින් ගහන්න. එතකොට දෙන්න එක්කටම පව්කරගන්න. එතකට මපියුග පැත්තින් ගත් තේවගේ දරුවන්ගේ පැත්තිං ගත් තේවගේ දේපොල පැතිං ගත් ඒේගේ තමන්ගේත්තය තියන පොල්ගහහි පොල්ටි හොු හු කඩයියරෝ. අන්න දැන් අට දේපොල තමන්ට දේශේ නැමති ගලින් ගැහුවා දැන් අට පොල් කඩපුයුන්ගේ දෙමවපියන්ටත් එක්ක ඔබ දේශසාහගත වෙලා බයින හැම වාරකම බයින හැම වචනකම මොකදද වෙන්නේ අන්න සතරාපායට පාර හැදිනම් දේශ සසාගත සිතුවිලි පහල කරන අය දේශසාගත වෙලා ක්‍රියාත්මක කරන අය හතරා පාර්තම වෙටෙන්නේ. එතුකොටට මෙන්න මේක තේරුම් ගන්න ද තිරිසල්ලෝකෙත්ත ෙම නි බල්ලෝ කොච්චර කණ්ඩ දුන්නත් ඉවරයක්නෑ කොයි වෙලාවෙත් බුද්ධි කොයි වෙලාවෙත් බුරනෝ රාගයයි දේශයයි මෝහය ඔය තුන විතරමයි තියන්නේ ඕකම පෙරල් ලගත්තහ මනුස්සයන්ට ඕගමයි තියන්නේ වෙන පහත්මන්සයි උසස්මන්සයි කියලා දෙකක් වුණාට ක්‍රියාත්මක වෙන්නේ එකමදේ කියලා ඔබට දැනෙන් න්ද. එතකොට මෙන්න මේ අපි තේරුම් ගණ තේරුම් අරගෙන ගෙදරක පවල් ජීවිතයත් සාර්ථක වෙන්ඩ නම් සැමියත් බිරිඳත් එක හා සමානව තේරුම් ගන්නන් තේරුම් ගන්න කියන්නේ දැ විශේෂයෙන් කාන්තාවන්නට කියන්නේ මේ ඇඟ පෙන්න්නගන්න පිරිමින්ට වද දෙන මේ විච්චූරණෝ ලෝකෙට එන හැම විච්චූරණම පළඳගන අඩ නිටුවත් ඇඳම් ඇඳදා. කසාහද බැඳපු දරුව ඉන්න කාන්තාවක් සංවරවේඩෝන මවපදවයට ගරු කරන්්ඩෝන බිරිඳ නැමති පදවයට ගරු කරන්න්ඩෝනිි කියන්න ඒ දේවල් රෝලින් ඔබ්බට ගිහිල්ලා අසීලාචාර ක්‍රියාවන් කරනවන්න ස්වාමිපරුසයක එකට විරුද්ධිය යුතු. දොට ස්වාමියෙක් කියලා කියන්නේ බරිඳගේ එකම ඉෂ්ට දේවතාව. එතකොට ඒ ස්වාමි පපුරසයක් කිනවනක් ඔය විච්චූරනොලින් බැහැවෙන්ට. හෝව කරන්න එපා මිනිස්සු හිනහාාවෙනෝ. ඒක කිව්ව ගමන් ස්වාම්පරති ඇතික ගැටනෝ. ගැටිල්ලා එකටික කරනවා. ඉට පාසේ අර ගැටීම තුළින් එයා ඒ දේවල් පතික් සේප කරලා ඉන්නවා කියන්නේ පිනක් රැස්වෙෙන් නෑ. ඔන්න ගැටීම තුළින් උය නොකොට පිහිෙනකොට කිසිප අරපිරිමැත්මක් නෑ හහින්දානෝම මෙ හින්දානෝ බඩු බයිතකොට කියනවා මෙහෙම කරන්න එපා. හද කාලි මිනිස්සුන්ට කණ්ඩනෑ. මේ රටිය ආර්ථිකය මෙහෙමයි. ඒ නිසා පරිස්සංකරත්. එතෝට මෙයා කරන්න මකක්ද හිත ඇතුලෙත් පරහතියාගෙන උයන් නැතුව ඉන්නවා. ඒම නැත එක වෑං්ජනයක් හුයිනෝ. එතකොට මොකද වෙන්නේ ඒ ඒ කියන්න ඒකට කියනවා එකට එක කිරීම. අර කිව්ව දේටම, ඊට එහා දෙයක් කිරීම ඒක එක පවක්. ඊළඟට ඒක කරන නිසා ඒ ගෙදරන්න මිනිස්සුන්ට දේ හට ගන්නවා. එදෝට දේශය දන්දීම තව පවාක්. තොට දැන් ඔබ කරගන්නවා පෞද් දෙක් බිරිඳක් වසේ. එදෝට මේ පව් දෙක කරගන්න මේකෙ විපාකය මැරණ මොහොතේ ඔබට සිහි වෙලා ඔබ ප්‍රේතෙක් වෙලා ඉපදනෝ. ප්‍රේතයෙක් වෙලා ඉප දෙෙන්නේ මනුස්සලෝක මිනිස්සූ අර. ලින් කිව්ව දිරට හසත් විදිට හදර නං වෙනස් කර කර කන එකම දෙන්නේ ඉට පසේ ඒවා ගින්දාන තැනත්ති නොන හැඟවිලා අන්නකට වැසිකිලි වල ඒ වැසිකිල්ලි වලේ ප්‍රේතියක් වෙලා ඉපදනෝ මේ බුද්ධ කාලේ අනන්තවත් මේ දේවල් ටය නොමියෝම මේ බය කරන්ඩවත් ඔබ බය කරලා අපිට දෙයක් ගණ්ඩ නෙවෙේ මේක තමයි සසර ස්වභහාවෙේ මේ තමයි සසර බයානකකම තමයි බුදුගනෙ පහල වෙලා පෙන්නල දෙන්නේ මේක තමයි ලෝකට පෙනනල දෙට සත්පුරුසයෝ බිහි කරන්නේ මේකට තමයි කියන්නේ සද්ධරමය කියලාවෙන්න මේක තේරුම් ගඩ එතකොට දැම් බලන්න අර බිරිඳක් තැමියේ කියනද අහන්න ඇතු එකට කිරීම විපාක් දැන් ඔය උපමාව මට හැමදේටම ගණ්ඩිගයොත් කාලියයනවා ගුඩා ඔබ උපමාව සසඳ ගණ්ඩ එතකොට ස්වාමිපුරුසය එපා කියලා කියන්නේ යම්කිෙන දැන් ඔබ හිතන්න බිරිදක් වසේෙන් දරුවෙකුට ඕක කරන්නේ එපා කියලා කියන්නේ ඔබ ඒක අනතුරත් දකින නිසා නේද එතකොට ඔබඒ කිය අනතුරත් දකින නිසා දරුවට එක කරන්න එපා කියනව නං ඔබගේ සැමිය ඔබට දෙයක් කරන්න එපා කියන්නේ සැමිය ඔබට වැඩි අනතුරක් දැකළ නැද්ද ඔන්න ඔහොම තේරුන් ගන්න කොටිකා එකකං හැම දේම ගැටුමට ගන්න නැතුව මේ මම කියන්නේ ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ජීවිතය කියක් කියන්නේ විඳහින්ඩ තියන දෙයක්. විඳවඩ තියන දෙයක් නවෙ පින්වතුනි. එතකට අද හැමෝම ජීවිතය විඳනවද විදෝනොවද. හැමෝම විඳෝනව. විඳවන්ඩ හේතුව හදාගත්තේ කවුද තමමයි. බාහිර ලෝක කවුලු ඔබට විඳවඩ ලෝකෙ හදළල දුන්නේෙ නෑ. බාහිර ලෝක කෙනෙක් ඔබට විඳවන තැනට මග හැදුවන්නම් එක ඔබයි කරගත්තේ. තරුණ ගෑන්ලමෙක් නං. මේ තමන්ගේ පිරිසුදුකම නැති කරගෙන මුළු ජීවිතයේම විනාසකර ගත් ආඳුරු වෙලා කසාද ජීවිතයක් ඊට පසේ ඒ කෙන අද එදැන් ඒ ඒ අපා දෙකරපු කෙනත් නෑ ඊට පසේ වෙන කෙනෙක් එක ගිහිල්ලා මේවා දැනගෙන පවල් ජවිතය අවුල්ලුුණන දැන් කාටද බයින්ඩෝන අන්න බලන්න ඔය උපම අාවගන්න.යතුර පිරිමි කෙනෙක් නම් අයිංසක කාන්තාව රවට්ටලා ඒදේවල් කරලා ඊට පස්සෙවන නීතියනුකුල කසා දෙයක් බැඳල අරදේවල් අහු වෙලා යා විදෝන කෞදයකට හවු තමන්මයි. එන විඳන්න තින ජීවිතය කෙනෙක් විදෝනවනම් එ විඳවන්ඩ හේතුව තමම්ම තමයි. එදකොට මුළු සංසාරම විදෝනොකොට කොහොමැද්ද මේ අවුදු හැටක් විඳුවන්න එක මෙච්චරාමාරුණ. අවුරුදු හැටක් විඳුවන්ඩ මෙච්චරාමාරුුණනම් මඟ පින්හතුන සංසාරය අර අසූචි වනට ප්‍රේතියක් වෙලා ගිහිල්ලා ඉපදුවට පස්සේ මනුස්සලෝක අවුරුදු ලක්ස ගානක් ඉන්ඩ වෙනවයි ලැට් වලි. මනුස්සා සූචි කකා මළමුත්‍රා බිබි අර පනුවතෙක්ක අර ගඳ ගහන වලකට වෙලා ඉන්න වෙනෝ. මතකයිනේ ද මුගලම් මහරහතන් වහන්සේ පිඩපාති යනකොට ටොයිල්ලෙට් වලක් ඇතුලෙන් කෙදිරිලි හඩක් ඇැහිද්දී. මගේ උත්තමයන් වහන්සේ කෞුද කියල ඇවා. තී කෞද කිය ඇව ගෑනු කටහඩක් ඇහුුණ. තී කෞද එලියට එන්න කිව්වා. ඉඩ පස මේ ප්‍රේති එළියට ඇවිල්ලා. ඒ ප්‍රේතලෝකයේ ඒ අය ආමන්සුන කරන මහා සංගරත්නට නිදුකාණන් වහන්ස කියලා අනි නිදුකාාණන් වහන්ස ම ප්‍රේතියක් කිවා ඊට පස්සේ මුගල මහරහතන් වහන්සේට ධර්ම සංවේගයක්ව ධර්ම සංවේගකි යනෙ දැ ඔබ ඔබේ දෙමවපියෙක්හරි ඥාතියහරි තැම් තමන්ගේ අය මදිවට පිට මිනිස්සු මැරුණත් අඩනුවන් එහෙම මෝඩ ලෝකයක් කිසිීම නෑදැකමකුත් නෑ ඉතින් අඩනුවන් කොහොම හරි සතරාපායට පව් තමයි ගුඩගහගන්න ඕනේ එත තුර උමකා කොහේ යන කරත්වයක් කරි ගෙට දාගන්නවා. ඒ කියන්නේ ඒකද එකැවිලා මෝඩ සංවේගය. නමුත් ධර්ම සංවේග කියන්නේ මුගලම් මහරහතන් වහන්තට අනේ කියල හිතුළා. මේ සංසාර මේ තරම් බයානකද. මේ සංසාරය මේ තරම් දුක්කිතද. අනු බලන්න ධර්ම සංවේගේ. භාගුතුරන් හත පිළනුවම් පාපපුම හොතැ. තුන් රහතන් වහන්සේලා ධර්ම සංවය ගීට පත් වුණා අන තිතාාවමි නහේ කලා සියලු දේවල් අනක්ති වෙන හැති ඇතිවෙලා පැවතිලා නැතිවෙන හැටි එතකොට මුගලම් අහතන් වහන්සේ ඇහවා තිී මොකක්ද මෙච්චට දුකක් විඳට කරපු කරමය කියලා එතුට දැන් මේ පෙරේති හිටියේ විහාරස්ථානික වැසිකිෙලි වලක ඉට පස්සේ අනේ ස්වාමීණ මම මේ පන්සලේ ප්‍රධහන දායිකාව කිවා එතිකොට මේ පන්සලි හිටපු හාමුදුරුවෝ මේ මාව වරනාා කරලා ඒ හාමුදුරුවන්ට වස්සේ හැමදේීම කරගත්තය මල් ලවාකි්වා. සිල්වන්ත ගුණවන්ත භික්ෂුන් වහන්සේ ආපු හාම ස්වා නිදුකාණන් වහන්ස මෙ හාමුදුරුව කැමති නෑ. මේ හාමුදුරුවන්ට ලැබිෙන ලාභ සත්කාර කීතිපසංසා එයාට අඩුවේකින බයට, සිල්ලුවන්ත ගුණුවන්ත ධර්ම දර විනේ දර භික්‍ෂුන් වහන්සේලාව ඉන්ඩ දෙන්න ඇතුව ප්‍රශ්නදාලා එලවනවන දුගාණන් වහන්ස ඒකට උපයෝගි කරගත්තේ මාව ති මමත් අර වරනාවට හුවෙලා මමත් ඒදේවල් කලාසවාමින්නේ අනේමං අද විදෝනව මේ අසූචි වල්ලි මුගල මාහතන් වහන්ද ඇැව එතකොට කොයියේ හාමුදුරු ඒ ශ්‍රමණය අඉන්නෙත් මේක ඇතුළෙ කි්වා ඒ ශ්‍රණයගේ ඔලූඩ තමයිකෝ ම ඉන්නේ. මනුස්යෝ යම් අසූචියයක් පිට කරනවද ඒක මං අනුභව කරනවා මම ඒවානු බව කල යම් අසූචියයක් පිට කරනව දඒක තමයි කොස්්‍රණයකාන්නේ. හිතන්න පංගතුනිේ සංසාරය මොන්න තරම්භයානකද අපි මේකටද මෙච්චර දඟලන්නේ මේකට දැන කොටා ගන්නේ දෙ හාමුදුරුව නියෝබට බියක් ඇතිවෙන් නෙද්ද ඒයි බුදුජාන් වහන්සේ මේ පෙන්න ලදුන්නේ අපිට. අපේ භාග්‍ය වතුන් වහන්සේ නොවැඩියනන් මේ මනු ලොවට. අපි බුද්ධ ශාසනයක් තියෙන කාලේ නොඉපදුනානම්. අපිට මේ වගේ දර්මය දේශනා කරන සත්පුරුසුයෝ නොහිටිය න. අනන්තව සසර පින්ගතුන අපි මේ දුකම විඳිනවා. එදකොට මෙන්න මේක අපි තේරුන් ගත්තට පස්සේ බෙරිඳක්. තමන්ගේ අම්ම කෙනෙක් කියලයි දරුවෙක් බිහිකරපු අම්ම කෙනෙකුට ඉවසන්ඩ ආයි දුකක් මේ ලෝකෙන් නෑ එක එක පැත්තා. ඊළඟට දෙමව්පියෝ කියලත් කියන්නේ ඔවා දෙනු පරහට තමා සම්මතය පිහිටා. දරුවෙකුට අවවාදයක් දෙන්ඩනම් ඒ අවවාදී හරියටම දෙමවපියෝ පිළිපැදල තිෙන් ඕෝනනි. මම ගුරුවරෙක් නං මම යම් විසයක් දරුවයෙකුට කියරදෙනවනම් මම ඒ විසේ ඉහලටම ඉගෙනගෙන තියෙන්න්න ඕනෙ. මම ඉංග්‍රීසිය උගන්නන වනං ඉංග්‍රීසි මනා දැනුම කතාකිරීම ලිවීම ඕනම දෙයක් ඉංග්‍රීසි සම්බන්ධෝමා දැනගෙන සිටිය යුතුයි. එදාට මට ගුරු පදවයක් ලැබෙයි. අන්න ඒ ගුරු පදවිය සාර්ථකයි. අන්න ඒ ගුරුවරයක් ඉගෙනගන්න හැම්ම දරුවෙක්ම අනාගත ගුරුවර ගුඩක්වෙේ. එහෙම නැතුව එහෙම මෙහි අල්ලගන පගාවකට ඇ එහෙම නැත්තං අයුතු ප්‍රෝජනයකට අපි ගන්නුව නම් පත්වීමක් ඒ කෙනා ඇසුරු කරන ඔක්කෝ මනාතයි දැ මේ රටදිහ බලන්නක අදමුළු ජනතාවක් අනාත වෙලා තියෙන්නේ මේ ජනතාව පක්ස පාට බේද අල්ලගත්ත නිසා ජාති බේද අල්ලගත්ත නිසා අදමුළු රට්ට මනාත වෙලා වෑන්ජන තුළක් එක රසට උයාගන්න මේසය නැතත්. හැම ගෙදරකම කෑම මේේසයක් නැති ඇති දුප්පත් අහිංසක මනිසුන් ෙවල්ලුල ගෙදර පුටු තුළක හරි ඉඳගන්න බත්වවෙලක් කන්න බැරි තැනට ගිනි ගොඩා බවට පත් වනේ. අ ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා කියන ඥානී නැති නිසානීද. අන්න එහෙන අම්මා කෙනෙක් දරුවෙකුට අවවාදයක් විශේසිෙන් ගෑනු දරුවෙකුට අවවාදයක් දෙඩනම් ඒ අම්මා. සීලාචාරවිය යුතුීමයි. රාගේ දන්දෙන් නැති කෙනෙක් විය යුතු ීමයි. දේසයේ දන්දෙන් ඇති කෙනෙක් විය යුතු ීමයි. පතිවෘතාාවේ රැකගෙන සීලාචාරව නිහතමානිව මව්පදවිය රැකගෙන ජීවත්වෙන ආදරණී අම්මා කෙනෙක්. ඕන දරුවෙකුට අවවාදයක් දෙෙන්ට නියම සුදුසුගුරුවරයෙක්. තාත්ත කෙනෙක් නම් මත් පැම්මද්‍රව්ේ පාවිච්චි නොකර හරියට සීලාචාරුව පතිවතාව රැකගෙන මේ පතිවතාව කිව්ව හම කාන්තාවට මුරුම දෙයක් නෙවෙයි. පිරිමියයටත්ය එක තියෙනවා. පිරිමි අත් දනගත යුතු යේ දේ රැකගඩ. එතවට මේ දෙන්නම සැබෑ ගුරුවරු දෙන්නෙක් වඩනම් අන්නරකින ලක්සණ ටික තියෙන්න්න ඕනේ. අන්න ඒ දෙමා අපපියෝ දෙන්න දරුවෙකුට අවවාදයක් දෙනවන හරියටම හරි. ඒ දරුවොත් අහනවයක. එකැන්නේ අපි තුළ ගුලධර්මයක් තියෙන්න්නේෝනි, බාහිරට සන්වේදනය වෙන්ද. බේබදයෙක් මොනවා කිවත් ාහිර ලෝක පිළිගන්නවද නැද්ද පිළිගන්නය බේබද් දෙෙක්න ඔය වෙරි මරගාතකිනව කවුද බ පිළිගන්නේ අන්න බලන්නකෝ. එ ගුරුවරයක්ගේ බාහිරට කිරනක් යනවා. සත්පුරෝසයක්ගේ බාහිරට කිරනක් යනවා පින්වතුනි. ඒ හරහා තමයි දායකයෙක් වේවා උවස වවැසියක් වේවා කවුරු හරිකන්නේෙ ඒ කියනද පිළිගන්නේ එක මොනවට උපමා කරනෝවද භාග්‍යඋතුන් වහන්සේට ඕනම කෙනෙක් හීලවෙනවන්නේ මේ තිරිසංගත සත්තු බලන්න ො නාලාගිරි ඇතා ගැෙන හිතල බලන්නොක පාරලී එක ඇතා ගැෙන හිතල බලන්නොකු මේවද පූජ කකරපු වඳර ගෙන හිතල බලන්නොකු කන්තක අස්පයා ගැෙන හිතල බලන්නනොකෝ එහනම් ඒ තමන්ගේ ගුණධරමය තුළින් කරනක් එළියට යනෝ බාහිරට ඒ යනකිරනත් එ එක තමයි බාහිරාව නොත වෙන්නේ. එක මතක තියාගන්න ඔබ සසර බොරු කියපු කෙනෙක් නම් මේ ජීවිත ඔබේ නිවසන්න බල්ලවත් ඔබ එඩ කිවට එන්නේ එක පහරත් දෙපාරක් කතා කරාට හැල්ලවත් බලන්නේ. හන් එක තමයි ගුණ ධර්ම කියන්නේ තොල මෙන්න මේක අපි තේරුම් අරගෙන ලස්සන පවුල් ජීවිතයක් ලෝකෙට පේන පවුල් ජීවිතයක් නෙවෙයි. අල්ලපු ගෙට රිද්දන්න ගන්න පවල් ජීවිතයක් නෙවෙයි තමන්ගේ සහෝදරයෝ හොඳට ඉන්නවනං ඒ කසාද ජීවිතේ හොඳ ඉන්න දැන් තමන්ගේ කාන්ත බිරිඳනම් තමන්ගේ ස්වාම්පපුරු සයාගේ අය ළමල්ලිල්ලා කාන්තාවගෙන ල ලස්සටින්න තොට මේ බිරිඳ ඒ අයට පේන්න මේ තමන්ගේ සැමියාව මෙආකරගන මේ ලෝකට මේ පේන්ඩ තට්ටු දෙකට ගේ හදනවා අර තමන්ගේ සැමියන්ගේ සහෝදරයෝ බිරිදත්ක තුළ හල තුළකට කරල්ල නම් යාව හල හතලකට කඩනව එහ කාරයක අත්තින නොම් මෙහෙත් කාරක ඒ පවල් ජීවිත ඇවිල ලෝකට පේන ේවා. ටවා ඒව රිද්දන්ඩ කරන පවල්්දිි ඒ සාර්ථ කනේ ඒව ලෝකට පේන ජීවත්වන ජීවත්‍ර. ඒවටකි නො විදෝන පවල් ජීවිත කියලා. ඒ දේවල් අර සැමිය බිරිඳ නිසා කළාට සැමිය විදෝනවා. තොට තමන්ගේ ඉෂ්ට දේවතාව විදෝනොකොට ඉෂ්ට දේවතාවගේ රැකවරණ ආදරේ ැබන්නේ මෙ වීදීර්ග කරන්න ගියොත් දේසනාව ගොඩාක්දිගට යනවා එද කෙටිකරලම මේ කියන්නේ අනාගතයට අපිට පුරදුවෙන්න පුළුවන් එතකොට අපිට සාර්ථක පවජීවතැ ගත කරන්න අපිතුර මෙන්න මේ දේවල් පොඩි තැම්මේ මෙම චූටි තැන් හදාගන්න ඕනේ ලෝකේ රිද්දන්ඩ ලෝකෙට දැනන්න කවදාවත් ජීවත්වවෙන්න එපා පරාදවෙන්නන්නේ ඔබමයි ක්‍රරිද්දන්ඩ තමන් රටකට ගියානම් තව කෙනෙ ්‍රද්දන්ඩ රසාාවට නොගියනම් තව කෙනෙ ක්‍රරිද්දන්ඩ නොකා හිටියන තවෙනෙක් කද්ද නොනිද හිටියනම්, තව කෙනෙක් ක්‍රරිද්දන්ඩ අඳනැතුූ හිටියනම්. තව කෙනෙක් ක්‍රද්දන්ඩ ගමනක් අන්ඩෝල ගමන නොගිහිෙන් හිටියයන මේ හැම්ම දෙයකින් රිදෙන්නේ තමන්ට පළමුුව. බාහිර ලෝකෙට වැඩක් නෑ එක. එචැන ඔබ නොකා හිටියා කියලා, ගෙදරන අනිත් අයට දැරනවද නෑ ඔබ නීද බඩගින්න කුසගන්න විඳවන්න වෙන්නේ. අන්න හිනම් මුල්ම ඒක බලන්ට කොච්චරද කියන ඕන ඒ කරන ඇවල් අවඩ ඒ කරන අසත්පුොුස ක්‍රියාවෙන් දුක්ක දෙන්න කවුද තමන්මයි. එදවට මේමක තේරුම් ගන්න තේරුම් අරගන්න තමන් ජීවත් වෙන්ඩ විඳන්න තියෙන ජීවිතේ විඳවන්නේ කියලා කියන්නේ ඕක විඳන්න තියන ජීවිතයේ විදෝනුව කියන්නේ ඔයත් තියන දේවල් ඔය විදිහහිටම ගඳග ගහ තිබ්බොන්. ඔවට කියන්නේෙ කුණු කියලා ඔය කුණු කියන්නේ ම අඋස්සලකොට දුරු ගන්දයි. ඉතුට මේ කුණු අයිං කරගන්න මගේ පිමිණතුන්නේේ හැබැ මේට සද්ධාවතියෙන් ඕනි. සද්ධාවතියෙන් දෝනේ, පවට බයිතියෙන් දෝනි, සතරාපායට බයිතියෙන් දඕන සංසාරය ගැන අවබෝධ ඇත්තියෙන් දඕනි මේ සියල්ලගේ මන් නිදහස් වෙන් ඩ ඕනි කියලා කෙනෙකුගේ හිතට එන් ද නේ හැබයි එක එන්්ඩෝනේ ඔබේ භාාව කෙනටම් බොක්කෙන්ම කියලක ඇට ඒකත් ලෝකෙට පේඩ එනවා දැන් ගොඩක් අය පින් කරන්නේ ලෝකෙට පේඩ ගොඩාක් අය පින්කරනවා වටවන්ධනාව යනවා ප්‍රදහාන චරිතාරගන ලොකූ දේවල් කරනවා ලක්ස ගනම් වියදන් කරනවා ඇැබැයි හම්ම තැනකම නංගහනෝ ැ මට මතකයි මට කෙනෙක්ක මේ ම සගදකුටේ අදනකොට බුදු පිළිමියන් හම්මන් පූජ කරන්න කියව ඇති ම හිතවේ මේ කෙනායිතින් සල්ලිවීදංගල පජ කරනවා ඇති කියෙද මංකෝ හොඳද යහන්න ඔබටඒ අවස්ථාව දෙන්නම් කියලා. අවස්ථාව දුන්නා. තුන්නට පද මෙයා ලෝකෙවටේම යාලුවන්ට අරය මේ කතා කලා සල්ලි එකතු කරගෙන දැන් ඒ සල්ලි ටික පෙන්න්න පෙන්න්න මවාල්ලි නටඕන. මටට පුද්දුම පීඩාවක් මට දේශ සහගත වෙන්නත්තුුණා. අවසාන ඒ අර දකප දෙයක් තමයි මගේ සිත දුකට පත් කරලා මාව වෙහෙසට පත් කරපු කෙනෙකුට මොනවා පින්කමක් කරත් හරියන්නේ. එක වන්දන්නේ මගේ දායිදම්ම ගැන මග තින ගුණයක් නෙවෙයි ඒ ඒක මේ ලෝකෙ තින ගුණ දහමං ඒ නිසාවෙන්න ඇති ඊට පස්සේ කොහොම හරි කරලා අවසාන ඒ පිළිමි හදලා ඒ බුද්ධාසනයෙන් ලොකුවට ගහණ්ඩටත්ව න යාලගගේ මේ මිය ගේී පයගේ නං. මම කොහොමත් මගේ සේනාසනයක මංඉන්න තැනක මම නං සාමාන්‍යය නෑ න කතා නම ඇත්තෙම නෑ මගේළඟ. එතකොට ඒකට මම කැමති වනේ නෑ. ඊට පැස්සේ අවසාන මේ පිළිරුවගෙනල්ල කෝහමාමරි බැරිවුනාාතියන්න ම මටත් හරීට මානසිකෝ වදයක් වුණා ඊට පසේ මේ පිළිමි කොහෙදෝ වරංදිහිල්ලා ඒ හදප මිනිස්සුත් කපට මිනිස්සු බොරු කාරයෝ ඒ බුදුරජාණන්සය විකුණ ගැෙන කන ජාතිය හද කියල පිළිමතිල බ ම දැක් හරීමම වලස්සනයි ලොකුවට බෝඩ්ඩකන ලස්සන්ට ගහල තිබ. මට ඉතින් හිනහ ගිය මේ මිනිස්සු කවද නිවන් දකින්නද කියලා. ඒවගේම තමයි ඔයි ඕෝස්ටේලියෝප මේ තව කවුරු හරි කෙනෙක් මට ඔහු බලෙන්ම කතා කරනලා මුදල් ටිකක්දීලාඉදියාබලි මංතිම සද්ධහෙන්න්නද කියල ංුවාහ බන්න ගාට දෙන්න මහත්වේ ම මුදල් පහිරණයක් නෑ. එල් පස දව හතරකට පහකට පාති කතාගල්ල කිය නො ඔබහන්සගේ චනැල්ලක දරම දේශනා කරනකොට මේ මුලිනුයි අගිනුයි අපේ පවුලි ඔක්කොගේම නංකයන්න මේ ලංකාව මේ සීල්ලුතිනාව අහවල්පදාැ හොඳ රටක ඉන්නේ කියලා වාසක මත්තක මංගෝ මහත්තයෝ මගේ චනැල්ලකේ කිසිම අවස්ථාව මම සවච්චාවෙන් මේක ලෝක සත්ත්වය වෙනුව කරන්නන්නේ මගගේ නමක් කොත්නෑ මේ ජැනල්ලිකේ එනිෙසා ඔබේ නම කොහොමත් දාආ්ඩිවි දියන්න කියලා. එදායින් පසෙ කතත් නෑ මකුත් නෑ ජැල්ලිෙට එන්නත් නහෑ තල්ලිත්න ඇදමට අදාළ වෙන්නෙත් නෑ මට වැඩකුත් ැිින්ගතු ම ල්ිහම් කරන්න නවේ මිකරන්නේෙ මම මගේ හදවතය ආදරී කරුණාව මේ අයිංසක මේ සතර සත්වයා ගැන පුදුමාකාරතියන දුකක් තියෙන්න්නේ ඒ නිසාමක කරන්නම මේටික කිව මේ උපමාටය තුර මේ ගොඩාක් අය පින්කරන්නේ ලෝකෙට පේන්ඩ එ තොට එතන ඒක වැඩකුත් නෑ අරමංකිව විදිට දේශනාව කරගෙනපු විදිහයට අවංකෝම අරටික හිතෙන් ඕනේ. අන්න අවංකෝම සතරාපායට බයිවෙච්ච කෙන පව් කරන්නේ. අවංකෝම පාපිට බයිවෙච්ච කෙන පව් කරන්නේ නෑ අවංකෝම හැදෙන් ඕෝනෙ කෙනා සතුටෙන් ජීවත්වවෙන්න කැමති කෙන ලෝකට පෙන්න්න කිසිම දෙයක් කරන්න ෑ මවාපානනෑ පින්වතුනි. තුොර මේ ලස්සන පවු් ජීවිතයඇැමන ත්ම් විඳින්ටතින ජීවිතය විඳවන්න ඇැතුව විඳිනව කියලා කියන්නේ ඉන්න මේ පොඩ්ඩි තැනිින් හදාගන්ඩ. එහෙම නැතිවුණොත් මගේ පින්ගතුන අපි අර ගඟට ඉනි කැපුව වගේ වෙනවා. අපි උදේ ඉඳලා ඉනි කපල 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 දානුව. දාලා ඉට පස්සේ ඉනිටික යුතු කරන්න බලන්නකොට මේ කපකප දාලා තින කොහටද වැඩලතින ගංගට ගඟටවැටනට පසමුකද වෙන්නේ ගාගනය නෝ. අන්න එහෙම කරගන්න එපා. එතකොට තමන්ගේ ජීවිතයේ පොඩිකාලියයි තියෙන්නේ. ඉපදුුණු දවසිහිදලා පින් කරන්න බෑ. මගේ බෝසතාන් වහන්ේ ඉපදනකොට කතා කලාට ඉපදනකොට ඇවිද්දට ඔබට එහෙම කරට පිනත් නෑ. එොට ඔබගේ ජීවිතය අවුරුදු විස්සක් විතරම යනවා එකැ දැන් අවුරුදු දාහය පහදැන්නන් ඉතින් අවුරුදු දදාය පලවෙනකොට තාත්තලම්ම ලතමා ඉන්නේ. දුවලපුතාලා නෑ. නමුත් ඉස්සර අපේ කාලනක් එහෙම නෑ අපි අවරුදු සාමණින් දහය පහළෝ දාසේ දාහස දහට කියන කාලෙේ හරි සෙල්ලක්කාර කාලයක්. ඒ කාලෙ කිසි දෙයක් අර පන්සල් ගියත් දෙමවපියරණ ස යනවා. ගිහිල්ල කරන්නේ විගඩන් වැඩ එක කාලේ ම නංකලෙනැ නමුත් ම දැකපු දේවල්මය කියන්නේ ඉදර සෙල්ලමට තම එක ලේදොර අවුරුදු විශසක් අඩුම විශ්්‍යක් විසි දෙකක්කෝ යනවා මේ වගකීම ගැන ජීවිතතයේ අතාර්ථය ගැන්න මද ඩිමහල කෙනෙක් මට වගකීමත් යනවාකි නද තේරුම් ගන්ඩ හොඳටම තේරෙන්ෙතිින් කහතාත බැදර ලමේෙන්නේෙ හම්බෙන්ඩටත් ෝ නෙම ැන අවරුදු හෙවත් පයිඩත්තෝන හදනං ඊටත් තිස්සල්ලම වැෙනසිලා ඉවරජීවිත එතකොට අවුරුදු අපි විසි පහක්මයින් කරමුකු ම මේඒ අවරුදු ගාල ගණ්ඩයි මේ උපමාටික කිව්ේ අවුරුදු විසි පහක්කයින් කරන්නකෝ ඊට පස්සේ විසි පහ තිහ හතල් හට අවරුදු පහලවයි තොට අවරුදු හතලිහම පස්සේ සරීර ලෙඩට ආකරයම තමයි එක පැත්ක් කොදනකට තව පැත්ල්ලෙට ඒ පැත් හොඳ ලකොට තව පැත්තක් ලෙඩ ොයි හවෙත් අර රෝධ හතරය හුළම් හිනොවාගේ මේ සරීරි ලෙඩම තමයි එතන හට වැඩදද මේ ජීවිතය වැඩක් නෑ අර දිගටම කොරගනා පූ ටිකම කරගන යනවා විනා ඇති සැපක් නෑ හදකොට පුංචි කාලයක් මෙද මේ ජීවිතය තියෙන විදින්ට. ඒ විඳින්න තියන පුංචි කාලනෙත් ඔබ විඳහනවනම් ඔබ හරි අවාසනාවන්ත ජීවිතයයක් කියල ඔබටම තේරින් නෙද අන්නෝක තේරුම්ගැ එක තේරුම් අරගෙන ඔබ ඔබේ ජීවිතයේ විඳින තැනට හදාගත්න්න තව කෙනෙකුට බෑ සැමියෙකුට බෑ බිරිඳක් විඳින තැනට ජීවිතය ගෙන යන්න බිරිඳ දනගන්නඩ ඕනි ම බිරිඳක් මගින් වීයුතු යුතුකමත්තියෙනවා මං හැසිරේ යුතු විදිහත්තියෙනවා මම ක්‍රියා කළියයුතු විදිහත්තියෙනවා විදිහෙ කරගත්තොත් තමයි මට සැමියගේ ආදරය කරුණාව ලබන්න පුළුවන් සැමියගේ දෙමෝපියන්ගේ එකන සැමියට විදරක් ආදරය කරල වැඩක් නෑ ඒ වගේ සැමියෙක් ලැබුණි මට මේ වගේ පින්වන්ත මිනිහෙක් මට ලැබුණි මේ රත්තරන් දෙමවපියෝ දෙන්න නිසා නේද කියලා තමන්ගේ ස්වාමය පුරු සයයාගේ දෙමවෝපියන්ට සලකන්න නඇති බිඳට කවදාවත් හොඳක් නෑ ඒකයන්නේ ගෙදර සැනසීමක් නෑ කිය එක මතක දයාගන්නපු අර වගේ දැහැමි සැමියෙක් සේතියාගෙන වදල හදලා පෝසනය කරලා තමයි ඔබට බාරදුන්නේ. ගොට එයාගෙන් හැම දෙයක්ම ආස්වාදත් ලබාගෙන හම්බත් කරගෙන කාලබීලා සැපේ ඉන්නවනම් අර ඒ වගේ කෙනෙක්ව මෙලොවට බිහි කරලා ඔබට දායාද කරපු දෙම අපපයෝගෙන නොසලකනවන ඒ බිරිඳට කවදාවත් සැනසීමක් නෑ මෙලොවත් නය පරලවත්නෑ. ඕකෙ මනෙක් පැත්ත සැමිය ඇත තමන්ට මේ වගේ බිරිඳක් ලැබුණේ මේ දෙමව පියෝද දෙන්න නිසා එ දෙමව ප්‍රතින්නට ඔය බිරිඳට කිී පුමාවම ගණඩ අද ගොඩා තැන්වොල වැරදිලති නොතන මුලා අමතක වෙලා අහසින් කඩාගෙන තමයි බිරිඳ වැටලතියන්නේ සැමියත් අහසින් තමයි වැටිලතියන්න මේ උබට සැමියෙක් කියලා මේන් ඔබට බිරිඳක් කියලා. එහෙම තමයි දැන්ගන්න අයි හිතාගෙනඉන්නේ ඉට පස මේ විච්චූරණ සතරාපායට යන පව් කාරලෝකයේ ගහන පදේයට නටනට විදෝ විදෝ පායග නටනෝ ඔබතම යථාර් තේ නිසාම එක තේරුන් අරගෙන යහපත් ජීවිතයක් ගත කරනවන මෙන්න මේ බණටික ඇති අයහපත්තිඉදිර ජීවත්තල හතරපායට යනවන මේ බණටික ඇහුව නොහැවව වගේ හිටියට කමන්නේ නමුත් ඔබ සසර සතර අපාය මිදිලා සසට දුකින් අත්මි දෙන්න කැමති අයට මේ සද්ධර්මය ඇත්තටම අමුෘත්තය ඒනිසා අපි හැම දෙනාටම මෙවැනිූ සාරධර්ම දියුණු කරගෙන හැබැයි මේ මේ කියන ගුණධර්ම මේ ලෝකින් නෑ. කොහොමත් මිත්‍ය දෘෂ්ටිකරටවල්ු කොහොමත් නෑ ඒ මිත්‍ය දුෘ්ිකරටවල්ු තිය දවල් තමයි දැන් වැඳගෙන ඉන්න මේ බෞද්ධරටි බෞද්ධ රටේ අයත් විනාස වෙලා ඉවරයි. නමුත් බුදුරජාණන් අත දේශනා කරන්නේ මහනනේ ඔක්කෝම පහළට ගහගන නයන්නේ. ඒමු ෝකම සතරායියට ගසාගෙන යනකොට, මම මේක මැදිින් උඩට උඩුගම්බලා යනවා. එතු රුඩු ගම්බලා යනකට අර පල්ෙහට ඇන ඔක්කොට මැජික්ික්. දැන් අදකාලෙත්තේම අද ස්වාමිල් හතකිෙනෙක් වනගත වෙලා හැමදේ මත්ත හැරලා දෙමෝපිය වඋන තත හැල දැමට මේ අද මෑනියු කතා කරහම් මංකිව මෑනිිියෝ මේ නිතර කතා කරන්න එපා. මම මගේ බුදුරජාණන් වහස දේශනා කර පජිට ඔබට මාව මේ ලෝකට බී කරා. කොට මම ඔබට අදද මේ වෙනකොට මම ඔබට න එනැහැ භාගුතුරනාාහද දේශනා කළේ සිල්රකින්න ඇති අම්මතා ත දන්දෙන් නැති අම්මතාත්ත බනාහන්න ඇති අම්මතාත්තා මේ කෙටියෙන් කිරනම් මේ දරුමය තුළ පිහිටෝනෝනම් ඒ දරුව අනි දහස්. එතකට ම ගිහිකාරන ුත් ඒ දේවල් කරලලා මේ පත් නොත්ක ැති ම්ම මට නිතර කතා කරන්න අවස්සනෑ මගේ දුක සැපහොයන් ඩෝන්න හැ ම කොහැරි වැටල ජීවත්වනෝ ඔබ ඔබේ දුකදරාගන්න මං මගේ දුකතරාගන්න. බටාසනපයක් වුට ම ග්ඩක් බෑ මටාසනයපයක් වුණට අම්මට ගණ්ඩත් බෑ අපි ඔක්කොම සතරා මේ සංසාරය අතරමං වෙලා ඉන්න එනිසා මේ අපි අතරමංවෙච්චායම එකන අතරමං වෙච්ච කෙනෙක්ගෙන්ම එයා අතරමංවෙලා තියන්නෙත් ඒ ඒ ගමට යන්න බැරුවෝ තවත් කෙනෙක් ඒ අතර මං වෙච්ච කෙනගේ මහනෝ ඒ ගමට යන්න වැඩ පිළිවෙල අන්න ඒ වගේ තමයි අද දෙමවපියව දරුව අපි ඔක්කොම සාි ඔක්කොම අතරමංගලන්න මේ සංසාරය එනිසා ඔබ මෑනිය ඔබ මේකින් එතර වෙන්න බලන්න කිවවා. දයාලට එක දරගන්න බැරිවෙන්නඩ පුළුවන් නමුොත් තින්ගේ දරාගන්න හිතක් හදාගන්න වෙනවා. එ ඔබටත් මේ කිව්ව විදිහට මේ ලෝකෙන් නැහැ. මේ කියන විර ගුණ ධර්මතින නම් අපිට මෙචර මේ ඔගරේ ලේරහවෙනකම් මේ අසනීපතියාගෙන බඩගින්න බණ කියන්න අවසේ වෙන්න නැහැ එක ධර්ම දේශනාව පින්වත් ස්වාමෙන් හත කෙනෙ දේශන කරනක් ඇති නත්. ගුණදර්ම දියුණු කරගන්න කැමතිත්නෑ මෙ ලෝ කියන්නේ සතරපායට ඒකෙ මේ සැඩ පහරට ගහෙන හැමෝම යනවා. ඉදේ නිසා බොහො මාදරීින් කියන පිංගතුර මේ ගුණධරම මේ ඔක්කොම එක පාර දියුණු කරගන්න බැරිුුණ එක ගුණධරමය හරි ඔබ දියුණු කරගන්න ඒකේ ඒ දියුණු කරගන්න ගුණධර්මේ වාසිය තියනෙ ඔබට මැරෙන මොහොත. මැරන ොතේ හොඳර මතක තියාගන්න ඔබ අසා උබාතරමං වෙන එකම තැන ඔොත්තන. ර ඉ කරන කලට පව මිහිදිය මිසේ විඳිරන කලට දුක් දැඩිවේ ගිනිසේ. එනිසා හැමෝටමක තේරුන් අරගෙන සංසාර සාගරයෙන් එතර වෙන්න හැමදි නාටම මේ උතුන් සද්ධර්ම දේශනාවක් මහෝපකාරවීවා කලාසිරවාද කරනෝ සැමට තෙරවර සරණයි.